මා දේශකයණන් වහන්සේ හොරණ පොකුණු විට සඳවිමල සේනාසනවාසේ දර්ශනපතිපූජනීය මහරගම ආනන්ද ස්වාමීන්ත්‍රණන් වහන්සේ. ධර්මදේශනාවේදායකත්වවාදදුව මොල්ලිකුට පදිංචි ජීවී තිලකරත්න මහතා ඇතුළ පවුලේ සිලුදනා ගස්ගම අකර විට පදංචි T චන්ද්‍රරිිකා ජයතලක ඇතුළු පවුලේසු දෙනා. බාදුරාගොඩ රාමනාදන් වත්තපදංචි පුෂ්පාතෙන් කොන් මහත්මය මොරන්තුඩුව කළුතර පාරපදංචි J.S ව ප්‍රේමලතා මානපෙරුම මහත්මය තුළු පවුලේසු දෙනා. හෙට්ටිමුල්ල අඹවල කංකාරයවත්ත පදංචි සන්ධයානයේ කුමාරී මාරසිංහ සහ කේ ජයතිලක දෙපල ල් ගහවෙල තලවත්තේ ගෙදර මල්වත්තය පදංචි එස්ඒ කරුණාවතී මාතාව ඇතුළූ දු දරුපෙරිස. අද ධර්මානු ශාසනාව මජ්ජමිනිිකායේ විතක්ක සන්ඨාන සෝත්‍රෑසුරෙන් පිඋත්තනි ධර්මස්ශ්‍රමණයට පෙරහ පන්සේ සමාධන්වීම සඳහා නමස්කාරයකයමු අවසරයි ස්වාමිට වහන්ස සාධූ 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 නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ, නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස, නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ. Budhang saenang gacai Budang serenang gacai Damang sarenang gacai Dammbang serenang gacai sanghang sarenang gacai sanggang serenang gacai Duti ammpi budhang sarenang gacai Duti ammpi buddang serenang gacai Duti ammpi ang sarenang gacami Tatiam Dhammang dangmang sarenang gacami, tatiam sanggang sarenang gacami, tatiam pi sanggang sarenang gacami, tatiam pi dangmang sarenang gacami, tatiam pi dangmang sarenang gacami, tatiam pi sarenang gacami, tatiam pi sanggang sarenang you මී තදියම්පි සංගං සරණංගච්ඡාමේ තිසරණ ගමනන් සම්පන්නන් ආමබන්තේ පානාාතිපාතා වේරමනී සික්ඛපදං සමාධයාමී පානාතිපාතා වේරමනී සික්කාපදං සමාධයාමේ අධන්නාදානාා වේරමනී සික්ඛපදන් සමාධයාමී අධන්නාදාානා වේරමණී සික්කාපදං සමාධියයාමේ ක මේ සු මිච්චාචාරා வேරමනී සිক্ষපදัง සමාධයාමී කාමේ සු මෙච්චාචාරා வேරමනේ සිக்காපදัง සමාධයාමේ මසාවාදා வேරමනී සිক্ষපදం සමාධයාමී මසාවාදා வேරමණේ සිக்காපදัง සමාධයාමේ සుරමේර මජ්‍ය පමාදటාන வேරමනී සිखाපදัง සමාධයාමී සුරාමේරය බජ්චපමාදට්ඨානා වේර්මණී සික්කාපදං සමාධයාමි. තිෙසරණේන සද්ධිං පං්ච සීලං දම්මං සාදුකං සුරක්කිතංකත්වා අප්පමාදේන සම්පාදේත ආමභන්තේ සදු සදුු සදුු. සමන්තා චක්කවාලේ සු අත්‍රා ගච්චන්තු දේවතා. සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සගහමොක්දං ධම්ම සවනකාලෝ අයංභදන්තා ධම්ම සවනකාලෝ අයංභදන්තා ධම්ම සවනකාලෝ අයංබදන්තා නමෝතස් භගවතෝ අරහතුෝ සම්හා සම්බුද්ධස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්හා සම්බුද්ධස් දුසා අදිිචිත්ත මනුයුතු න භික්කවේ භික්වුණා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකා තබ්ානීති සාධූසාසා සද්ධර්මශ්‍රවනා බිලාස කාරුණුක පින්වත්නී අදත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් විසරුවාහරුන් ලබන තවත් එක් ධර්ම දේශනාවක් සඳහායි ඔබසිර දෙනාම සූදානම් වෙලා සිටින්නේ පවත්න අදදින ධර්ම දේශනාව සඳහා, අප මාතෘකාකර ගණ්ඩ යෙදනේ, මජිබනිකායේ මූල පන්නාසකේ සීහනාද වක්ගේට අයත් විතක්ක සන්ඨාන කියන සූත්‍රය. පින්වත්නි මේ සූත්‍රයට අපි යොමුවෙන්ට ප්‍රථමයෙන් එක කරුණක් මතක් කිරීම සුදුසුයි කියල හිතුුණ. පින්වත්නි මේ බුදුරජාණන් වහන්සගේ ධර්මය, හැම විටම ඉලක්ක වෙලා තිබෙන්නේ. වෙන කිසිම දෙයක් සඳහා නොවෙයි නිර්වාණය කියන ධර්මය සඳහායි. ඔබගින් කවුරුහර විමසුවත් බුදු දහම කියන්නේ කුමක්ද කියලා ඉතා කෙටියෙන් විස්තර කරන්න කියලා ඔබ බුදුදහම යනු නිර්වාණය යැයි කියන්න ඕනේ. යම් කෙනෙක් ඔ සීල දෙනාගින් ඇහුවොත් නිර්වාණය කියන්නේ මොකක්ද කියලා ඒකට දෙන්නඩ පුළුවන් සුදසුම පිළිතුර මයි පිවන්නේ කෙටියෙන්ම නිර්වාණයන් බුදු දහමයි කියලා. අපිහෙම කියන්නේ ඇයි මේ සියලුම බුධධර්මය සඳහන් ධර්මය අප මේ කරන සියලුම වීරයේ නැතංමි වත් පිළිවත්වල සියලුම දේ ඉලක්ක වෙලා තියෙන්නේ නිර්වාණය සඳහා නිර්වාණය මතයි. පිනති බුදුරජාණන් වහන්සගේ එක දේශනාවක සඳහන් වෙනවා නිවන විස්තර කරන ස්ථානයක. ඒතං සන්තං, ඒතං පනීතං, යදිදං සබ් සංකාර සමතෝ, සබ්හෝපදි පටිනිස්සග්හෝ, තන්හක්කයෝ, විරාගෝ, නිරෝධෝ නිබ්භානං කියලා. මේකේ තේරුම තමයි පින්වදනි. ඒතං සන්තං ඒතං පනීතං. මේ ශාන්තය මේ ප්‍රණීතය යදිදං එනම් සබ් සංකාර සමතෝ සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සබහෝපදි පටිනිස්සක් හෝ සියලු උපදීන් අත්හැර දැමීම තන්හක්කයෝ තන්හාවශ්‍යය කිරීම විරාගෝ, නොවැල්ම නම් වූ විරාගය නිරෝධෝ නැවැත්වනම් නිරෝධය. නිබ්භානං නිවීම නම්මු නිබ්ානය. මෙන මේ ශාන්ත වූ ප්‍රණීත වූ ධර්මය එනම් සියලම දුක්කස්කන්දයන්ගේ කෙලවර සනිටුහන් වන ධර්මය, නිර්වාණ ධර්මය ඉලක්ක කරගෙන තමයි පින්වත්න්නේ මේ බුදුරජාණන් වහන්සේගේ දහම පිහිට ලතියෙන්නේ යොමු වෙලා තියෙන්නේ අර්ථවත් වෙන්නේ. ඔන්න ඔය කාරණය සෙහිකරන ගමන් අද දිනමී ධර්මදේශනාවේ මාතෘකා වශයෙන් අපි සඳහන් කරපු. සූත්‍රය දෙසට අපි අවධානය යොමුකරමු. පින්වත්නී මේ අපි සඳහන් කරපු නිර්වාණය කරායන්න මහර්ගයේ, ආරම්භයක් වශයෙන් ගිහි හෝ වේවා පැවිදිහූ වේවා සියලු දෙනාම මේ සමත විදර්ශනා කියන භාවනා මාර්ග දෙකින් එකකට යොමුුවඩෝනි කියලත් බුදු දහමි සඳහන් වෙනෝ. ඒ නිසා බුදුරජාණන් වහන්සකි මේ සූත්‍රය ඉලක්ක වෙලා තියෙන්නේ මේ සමත කියන භාවනාව අරමුණුකරගෙන බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනනා රාමී වැඩවාසය කරන කාලේ. එක දිනක් මහනිනී කියලා භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මෙන මෙහෙම සඳහන් කරනවා. පින්වත් මහනිනී යම් තැනක පටන් යම් අරමුණක් මූලිකස්ථානය තබාගෙන ඔබ සියලු දෙනා යම් අරමුණක් මෙනෙහි කරනකොට. ඔබට ලෝබ සහගත සිතක් හෝ දවේශසාගත සිතක් හෝ මෝහ සහගත සිතක් හෝ ඒ අරමුණක් එවැනි ලාමක අකුසල විතර්කයක් ඉපදේනානං ඉපදුනානං උපදිනවනං එ මැඩලන්නේ කොහොමද ඔබ මෙන්න මේ ආකාරයෙන් ආකාර පහකින් උත්සාහ කර්ඩෝනි ඒ අකුසල විතර්කය මැඩලන්ඩ අකුසල විතර්කය ජයගන්්ඩ. පින්වති මෙන මේ කාරණය ඉතා වැදගත් අවස්ථාවක්. ඔබ ගිහි එෙක් වශයෙන් භාවනාවකය දෙනකොට. මෙ සමත භාවනාවකේ දෙනකොට. අපි දන්නවා සමත භාවනාවකට අරමුණක් අවශ්‍යයි. මේ අරමුණක් කෙරෙහි ඔබ සිත පිහිටවල වීර්ය වඩනකොට ස්වභාවය තමයි, ලෝබ දවේශ මෝහ කියන මේ අකුසල්ල මූලතුන ක්‍රියාත්මක වෙලා විවිධාකාරයේ ලාමක අකුසල විතර්කයෝ ඔබේ සිතට පැනනගිනා. ගිහි ඔබට පමණක් නොවේ පින්වත්නිි පැවිදි වූ භික්ෂූන් වහන්සේට පවා මේ සාධහරණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාලා, වැනි අකුසල්ල විතර්කයන් සිතේ උපදීම ස්වභාවයයි එසේ උපදිනකොට අපි කොහොමද ඒ අකුසල විතර්කයන් මැඩලන්න කටයතු කරන්න අවශ්‍ය වන්නේ කියලා. පින්නත් ඒක හරියට මේ වගේ ඔබ හිතන්ද එක රටක් තියෙනවා මේ රට ඉතාම වටිනා රටක්. මේ රට ආරක්ෂා කරඩ රට වටේට ආරක්ෂක වලලු පහක්තියනෝ. රටේ රක්ෂක සේනාව වලලු පහක් විදිහට රැස්වෙලා සංවිධානය වෙලා මේ රට ආරක්‍ෂා කරන්න ඉන්නවා. පිටින් පැමිණිෙන සතුරු බල සේනාව අර ආරක්ෂක වලලු එකින් එක බිඳ දමමින් ඇතුළට ඇවිත් ඕනේ රට විනාශ කරන්ද. මේ සඳහන් කරන්ඩ යන කරුණු පහපින් වත්න්නේ අර සිතනැමැති වටිනා තැන රැකගන්ට බුදුරජාණන් වහන්සේ දේශනාකොට බදාල කරුණු පහක් හරියට අ ආරක්ෂක සේනා වලලු පහක් වගේ ඔබට අර්ථය තේරුම්යයි අපි දේශනාව ඉදිරිට විස්තර කරනකොට දැනැට මෙන මෙහෙම සරලව හිතාගන්ඩ. පින්වති මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා පළවෙනි කරුණ නැත්තං පලවෙනි ආකාරය විදිහෙට ඉදිරිපත් කරනවා. මහනිනි ඔබ මෙවැනි භාවනා අරමුණක් ගිෙන මෙනෙහි කරනකොට. එ ලෝබ සහගත හෝ දවේශසාාගත හෝ මූහ සහගත ලාමක අකුසල විතර්කයක් ඔබේ සිතට පැනනැක් ගනන්. මුලින්ම ඔබ මොකද කළ යුත්තේ පලවෙනි පියවර තමයි ඔබ ඒ අරමුණෙන් වෙනස් වූ වෙනත් කුසලයිෙන් යුක්ත වූ නිමිත්තක් සිහි කර්ඩෝනේ. එකනෙ කුසල විතර්කයක් සිෙහි කරන්ද. අකුසල විතර්කය වෙනුවට එයින් පරිබාහිර ඊට හාත් පසින් වෙනත් වෙනස් යහපත පිණිස පවතින කුසල විධර්කයක් මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. පිනද මේක තේරුම මොකක්ද. ඒක හරියට මේ වගේ ඔබට ඇතිවුණේ ලෝභ සාගත සිතක් නං ඔබට ඇතිවුණේ රාගසාාගිත සිතක් නං ඔබ මෙනෙහි කළ යුත්තේ ඒකට හාත් පසින්ම විරුද්ධ ධර්මය වෙච්ච අසුභය. ට ඇතිවුනේ දේශසාාගත සිතක් නං කෙනෙක් පිළිබඳ තරහාවක් නං ඔබසිහි කළ යුත්තේ ඊට හත් පසිම වෙනස් කුසල විතර්කය වෙන මෛත්‍රී සහගත සිත එ වගේම ඔබට ඇති වනේ මෝහසාහගත සිිතක්නං මෝහසාහගත ලාමක අකුසල විතර්කයක් නං ඔබසිෙහි කළ යුත්තේ ඉට හත් පසිම වෙනස් ප්‍රඥාව සම්බන්ධ නුවන සම්බන්ධ නැත්තං අවිද්‍යාව සම්බන්ධ විතර්කයක් ඔය ආකාරයෙන් ඒ ඇතිවෙච්ච අකුසල විතර්කයට හාත්පසින් විරුද්ධ කුසල විතර්කයක් සිහි කරන්න කියලා බුදුරජණන් වහන්සේ දේශනා කරා පින්වත් ඒකට ඉතාම අලංකාර උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒක හරියට මේ වගේ ලී පුවරුවක ඔබ හිතන්ද විශාල ඇනයක් ගසල තිබෙන විශාල ඇනයක් සවි කරලා තිබෙන මේ විශාල ඇනය ගලවන්ඩ කැමති පුරුෂයෙක් ඇවිල්ලා. තම් ඉතාම සියුම් ඇනයක් අරං ඇවිල්ලා. ඒත් සියුම් ඇනේ ආධාරීෙන් අර විශාල ඇනය ඒ පුවරුවෙන් ගලවා ඉවත් කරන්නේ යම්සේද. සිත නැමැති ලී පුවරුවේ ඇනීගත් නැත්තං බැසගත්. ඒ විශාල ඇනය නැමැති අකුසල් විතර්කය. සියුම් ඇනය නැත්තං ඉතාම සියුම් ඇනඇනය නැමැති. කුසල විතර්කයෙන් අයින් කරන්නා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒ අකුසල විතර්කයෙන් ඔබ මිදිය යුතුයි. එවිට එහෙම අකුසල විතර්කයෙන් ඔබ මිදෙනකොට එහෙම නැත්නම් ඒ ලෝබ සහගත වූ හෝ දේශ සහගත වූ හෝ මෝහ සහගත වූ හෝ යම් ලාමක වූ අකුසල විධර්මයක් ඔබගේ සිත පෙලයි නම් ම වෙනත් කුසල විතර්කයක් සිහි කරන කොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්න්නේ. ඒව ප්‍රහීන වෙනවා. ඒ පාපකා අකුසලා විතක්කා චන්දූප සංහිතාපි, දෝසූප සංහිතාපි, මෝහූප සංහිතාපි. යම් අකුසල විතර්කයක් වේනම් චන්දූප සංහිතාපි, ලෝබයමුල් කොටගත්, දෝසූප සංහිතාපි, දේශයමුල් කොටගත් මෝහූප සංහිතාපි, මෝහය මුල් කොටගත්. තේ පහියන්ති, ප්‍රහීන වෙනවා අ ආකාරයට කුසල විතර්කයක් මෙිනිෙහි කරනකොට තේ පහීයන්ති ඒ ප්‍රහීන වෙනවා තේ අබ්භත්තංගච්චන්ති ඒ විනාශවෙලා යනවා තේසං පහනා අජ්ජත්ත මේව චිත්තං සන්තිත් ඇති මොකද පින්වත් එක අදහස්ස තේසං පහනා ඒ අකුසල විතර්කය ප්‍රහීන වෙත්ම අජ්්‍යත්ත මේව චිත්තං සංතිත්තති සිත අභ්‍යන්තරයට පැමිණ නැවතත් කලින් ආකාරයටම තැම්පත් භාවයට පත්වෙනවා. සන්නිසීධති සිත වඩාත් තැම්පත් භාවයට පත්වෙනවා, ඒකෝදී හෝතී සිත එකඟ භාවයට පත්වෙනවා, සමහදියති සිත සමාධිමත් භාවයට පත්වෙනවා. පිනඩි මේ ආකාරයෙන් අ රටවට බැඳිල්ල තියෙන්න පලවෙනි ආරක්ෂක වලල්ලෙන් ක්‍රියාත්මක වෙනවා අර අකුසල විතරකයට එරෙහිව සටන. ඔන්න දෙවැනි අවස්ථාව බුදුරජණන් වහසේ විස්තර කරනවා පින්වත්න්නේ. එහෙම වෙනත් වූ කුසල විතර්කයක් සිෙහි කරද්දිත් මහණෙන. අර කලින් ආකාරයටම ලෝබ දවේශමෝහ මුල් කරගත් ලාමක අකුසල විතර්කයෝ උපදිත්ම නම් මහනෙනි. එහෙම තියද්දිත් ආයෙත් අර විතරක පැන නැගෙමින් එනවනං බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එවිට ඔබ දෙවන පියවරට යායුතුයි. කුමක්ද පින්වත්නි දෙවන පියවර, බුදුරජාණන් වහන්සේ අපට දේශනාකොට වදාලා එහෙම නං ඒ විතර්කයන්ගේ දෝෂය පරිීක්ෂාකර බලන්න්න කියලා දෝෂය පරිීක්ෂා කර බලන්ඩ කියලායි දේශනාකරිය මොකද පින්වති මේ දෝෂය පරිීක්ෂා කරනව කියලා කියන්නේ එහෙම අකුසල විතර්කයක් ඔබේ සිතට පැනනගෙනකොට ඔබ බලන්ඩෝනේ මේ පැනනැගි අකුසල විතර්කය ලාමක අකුසල විතර්කය අකුසල්ල පක්ෂයට බරය එකක් ඒ කියන්න නරක පැත්තට අයහපත් පැත්තට බරයකම් එවගේ එක සාවද්‍ය දෙයක් ඒක නිවැරදි දෙයක් නෙමී වරද සහිත දෙයක්ඒ වගේම ඔබ බලන්ඩෝනි පරීක්ෂා කරලා ඒක දුක්විපාක ඇති දෙයක් ඒ කළොත් ඒ මූලික කොටගෙන යම් ක්‍රියාවක් සිදුකරොත් හි විපාකය අනිෂ්ඨ විපාකයක් මයි ඔන්න ඔය ආකාරයෙන් එහි අකුසලභාවය සාවධ්‍යභාවය දුක්විපාක සහිත ඔබ මෙනෙහි කරනකොට අකුසල විතර්කයෝ අර කලින් සඳහන් කරපු ආකාරයටම ප්‍රහීන වෙලා යන කියලා බුදු හාමුදුරෝදේශනා කරා. විනාශයට යනවා කියල දේශනා කරා, ඒවත් ප්‍රහීනවීමෙන් තමන්ගේ සන්තානයේ තැම්පත් වෙනවාකිල දේශනා කරා, සිත තැම්පත් වෙනි දේශනා කරා. මනාව සිත තැම්පත් වෙනවා කියලා දේශනා කරා. එ වගේම පින්වත්න සිත එකඟ භාවයට සමාධිමත් භාවයට පත්වෙනවා කියලා දේශනා කරා. ඒත් බුදුරජාණන් වහන්සේ උපමාවක් දී වදාලා කොමක් ද පින්වත්න උපමාව. එහි සඳහන් වෙන්න මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ හිතන්ද. එක තරුණ කාන්තාවක් හෝ තරුණ පිරිමි කෙනෙක් නැත්තන් තරුණ පුරුෂයක් තරුණ වයස ඉන්න කෙනෙක්. පින්වත් අපි දන්නවා තරුණ වයසදී ගැහැනු දරුවෝ පිරිමි දරුවෝ එව තරුණ යෞවනේ ඉන්න අය. කැමති විලාසිතාවලට තමන්ගේ ශරීරයේ ලස්සන්ට ආකර්ශණය විදිරතියා ගණඩ. අන්න එහෙම සැරසෙන්ඩ කැමති තමන්ගේ ශරීරය ලස්සන කරගන්ඩ කැමැති යොවුන් ස්ත්‍රියක් හෝ පුරුෂය හෝ ඉන්නවා කෙලා හිතන්ද. ඒ පොරුෂය ගෙලෙහි නැත්තං බෙල්ලේ. කෙනෙක් ඇවිල්ලා කුණුවෙච්ච සරපකුණක් හරි කුණවෙච්ච බලුකනක් හරි කුණවෙච්ච මිනිස් මලසිරුරක් හරි බෙල්ලි එල්ලුවොත් පින්වත්න්නේ එවිට ඒ පුරුෂ්‍යයට හෝ ස්ත්‍රියයට ඒ නිසා යම් දුකකට පත්වීමක් ලජ්ජාවකට පත්වීමක් යම් පිළිකුල් සාහකත බවක් ඇතිවන්නේ යම් සේද ඒ වගේම අර අකුසල විතර්කයන්ගේ අකුසල පක්ෂය සාවධ්‍ය භාවය දුක් විපාක ඇතිකරන ස්භාවය ඔබ සිහිකරත් සිහිකරත්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවා ක්‍රම ක්‍රමයෙන් අඩ කලින් සඳහන් කරපු ආකාරයට ප්‍රහීන වෙනවා කියලා පින්වත්න්නේ. ඔය ආකාරයෙන් ඔන්න දැන් ක්‍රම දෙකක් අපි සඳහන් කඩා බුදුරජාණන් වහන්සේ මේ අකුසල්ල විතර්කයකින් සිත මුදවගණ්ඩ අපට දේශනා කොට වදාල පින්වත්න්නේ තුන්වෙනි ආකාරය තුන්වෙනි ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අ විදිහට ඒ අකුසල විතර්කයන්ගේ දෝෂය පීක්ෂා කරනු ලබදදි. නවත නැවතත් ඒ ලෝබසාහගතසිත් දවේශසාගතසිත්, මෝහ සහගතසිත් නැවතත් ඔබේ සිතට අරමුණ පැනනැගිමින් එනවනං අන්න ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විතර්කයන් ඔබ සිහි නොකරඉන්න කිව්වා. සිහි නොකර ඉන්න කියලායි දේශනා කරේ. පින්වත් ඒ තේරුම තමයි එවැනි අරමුණක් එනකොට අපි ඒ අරමුණ සිහි කිරීමෙන් වලකිනාවා. හරියට මේ වගේ බුදුරජණන් වහන්සේ තවත් උපමාවක් දෙවා පින්වත්න්නේ. ඇස් ඇති පොරුෂයෙක් ඉදිරියට යම් රූපයක් අපිමු යම් පුද්ගලයකෝ සතෙක්කෝ යම් පණනැති වස්තුවක්කෝ ඉදිරියට දර්ශනය වෙනවනං. ඒ දර්ශනය වෙනකොට ඒ පුද්ගලයා එය බලන්ඩ අකමැතිනං මොකද කරන්නේ එක්කෝ තමන්ගේ ඇස් දෙක පියා ගන්නවා. එක්කෝ වෙනක් දෙසක් බලනවා නැත්තං වෙන පැත්තක් බලනවා. ඒ විට පින්වත්න අර පුද්ගලයාගේ අවධානය ඒ රූපය කෙරෙහි නැතිවෙලා යනවා. අන්න ඒ ආකාරයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අ කලින් සඳහන් කරපු පරිදි දෝෂය පීක්ෂා කර බලද්දිත් නැවතත් ඒ අකුසල විතර්කයම මතු වෙමින් පැමිණෙනවනං ඔබ අකුසල විතර්කය ඒ ලාමක අකුසල විතර්කය සිහි නොකරයින්ඩ කියලා දේශනා කරා. එහෙම කරන විට ඔබගේ සිත ඒ අකුසල ධර්මය ප්‍රහීන වෙනවය විනාශයට යනවාය. ඒසේ ප්‍රහීනවීමෙන් තමන්ගේ සිත්ත සන්තානයේම නැවතත් අර සිත කලින් විදිහටම ශාන්තව ස්තැම්පත් වෙනවය. සිත මනාවට තැම්පත් වෙනවය සිත එකඟෙන සිත සමාධිගත වෙනවායි කියලා බුදුරජණන් වහන්සිේ දේශනා කරා. පිනද මෙතනක වචනයක් කියවුණ සන්තානය කියලා වචනයක්. තමන්ගේ සන්තානයෙම සිත පිහිට වන පිහිටනව කියලයි ඒ පාලි වචනෙත් සඳහන් වෙන්නේ. දැ මේ සන්තානය කියකින වචනය ඔයත්තු අහල ඇති අප නිතරම කතා වෙනවා සිත් සතන් ආදී වශයෙන්. මොකදදමි සන්තානය කියලා කියන්නේ. පින්වත්න්නේ විශේෂණ පද දෙකක් එක් පාවිච්චි වෙන වචනය අපි කියන චිත්ත සන්තානයේ කාය සන්තාානය කියලා අපි වචනය අර්ථය ගැන පොඩ්ඩක් විමසුවෝ සංපෝර්ව තනු දහතුවෙන් තමයි සන්තාන කියෙන වචනය හැදෙන්නේ එතකොට සං කියන උපසර්ගය මූලික කටකොට ගෙන තනු කියන ක්‍රියාමෝලය තනු කියෙන ක්‍රියාමෝලේඒ මෝලේ තියන තේරුම තමයි පින්වත්න්නේ නැවත නැවත ඊපිට ඊපිට නැත එකපිට එකපිට කෙලා අපි සාමාන්‍යෙන් සඳහන් කරන්නේ. නැවත නැවත පැතිරීයාම විහිදී යාම කියන අර්ථය තමයි තනු කියන වචරයෙන් හැදෙන්නේ. ඔය ශරීරය කියන වශනය පැන නගින්නත් මේ තනු කියන මෝලයෙන්. එතකොට මේ ක්‍රියා මෝලය. සමඟ තමයි සන්තාන කියන වචන හැදෙන්න්නේ. එම් මේ සන්තාන කියන වචන තේරුම් පින් වත්න්නේ වෙනමකුත්න මේ සන්තතිය කියන අර්දය. ඒ ැනෙ නැවත නැවත දැන් ශරීරයක් ගත්තොත් ඔය. ප්‍රකරන්න සාහිත්‍ය පවා සඳහන් වෙනවා මෙ රූප කලාප ඉපදි ඉපදි බිඳිබිඳී යාමක් තමයි මේ ශරීරේ තියෙන්න කලා. අන්න ඒ අර්ථයෙන් තමා සන්තානය කියලා කියන්න එහනම් ඔබ සන්තාානය කියෙන වචනය තනිම පාවිච්චි කරනවනම් එක තේරුම මේ කාය චිත්ත සන්තාානය කියන දෙකම. කයත් රූපකලාප වශයෙන් ඉපදි ඉපදි බිඳිබිඳී යනහින්දායකට කියෙනක් කාය සන්තාානය කලා සිතත්. චිත්තක්ෂණයක් ගානනි ඉපදි ඉපදී බිතිබිණී යනහිදයකට අප කෙනා චිත්ත සන්තානය කියලා. එහෙනම් කාය චිත්ත සන්තානය කියලා කියන්නත් පුළුවන් සන්තානය කියලා කියන්නත් පුළුවන්. එන්න ඒ නිසා පින්වත්න මෙතනද සඳහන් වෙන්නේ අර සිත විපිලිසර වෙච්ච සිත අකුසල විතර්කයන්ගෙන් විපිලිසර වෙච්ච සිත නැවතත් සමාතිගත තත්ත්වයට පත්වෙනවා කියෙන අදහස. දැන් අපි කරුණු තුනක් සඳහන් කරා පින්වත්න්නේ හතර විනි ආකාරයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම ඒ විතර්කයන් සිහි නොකර ඉන්න පැවිද්දෙක්ට හෝ ගිහිෙක්ට. නැවත නැවතත් අ ලෝ ස දවේශසාගත හෝ මෝහ සහගත ලාමක අකුසල විතර්කෝ නැවත නැවතත් පැන නැගමින් එනවනන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. විසින් ඒ විතර්ක මූලස්ථානය සිහිකරන්ඩෝ කියලා පිනත් මේ අපි අදමි මාතෘකා කොට තබාගත්ත සූත්‍රයේ නමී තේරුමත් විතක්ක සන්ටාන සූත්‍රය එතකොට මේ විතක්ක මූලස්ථානය කියන එක පාලි වචනයෙන් මේ සූත්‍රය සඳහන් වෙන්නේ විතක්ක සංකාර සන්ටාන කියන අර්ථීන් විතක්ක සංකාර සන්ටාන එකනේ විතරකයන් පැනනගෙන තැන මයි සන්ටානය එතකොට මේ විතර්කය පැනනගෙන තැන සිහිකරන්න ගෙලා බුදුරජණන් වහන්සිේ දේශනා කරා. පින්වති සරලව කිව්වෝොත් අපි එදිනෙදා අපේ ජීවිතය තින අත් දැකීමක් ආශත්‍රීෙන් කිව්වෝත් සමාරයට මේ කායික වේදනාවක් වුණත්. දැහිතන්ඩ ඔබගේ ශරීරයේ හටගන්න කායික වේදනාවක් අපි හිතමු අේ යම් අතේ පහළකොටසි ඇගිල්ලක හෝ වේවා. යම් වේදනාවක් කඔබට හටගන්නවනං. ඒ වේදනාවෙන් මිදන්ඩ පුළුවන් එක ක්‍රමයක් තමා පින්වත්න මේ වේදනාව හටගන්න තැන කෙරෙහි තමන්ගේ හිත යොමු කරඩඕනේ. හිත යොමු කරනකොට යම් ස්භාවයක් තියනවා අර වේදනාව ක්‍රමිකව පහවෙලා යනවා. අන්න ඒ ආර්ථයෙන්ම බුදුරජරණන් වහන්සේ දේශනා කරනවා අර, විතාරකයන් සෙහි නොකර ඉන්න ඔබට නැවත නැවත අර ලෝභසාගත, දවේශසාගත, මෝහසාගත, විතර්කයන් පැන නැගමින් ඔබ අපහසුතාවයට පත්කරනවනං. අර විතර්ක මූලස්ථානයට ඔබේ සිහිය යොමු කරන්න කියලා බදුහාදු්‍රෝදශනා කරා. පින්ත් ඒකට ඉතාම ප්‍රෝජනවත් උපමාවක් බුදුරජණන් වහන්සේ දේශනා කරනවා. ඔබ හිතන්ද එක පොරුෂයක්. එක මාර්ගයක වේගයෙන් දුවගෙන යනවා. මේ දුවගෙන යන පොරුෂා සසිහිකරනවා, මම දැම්මේ මොකද්ද කරන්නේ. මම දුවගෙනයමින් තමයි ඉන්නේ. මම දුවන්ඩ හොඳනෑ. මම ඇවිදගෙනයනෝ. කියලා ඔහු හිතලා අඩ දුවන ක්‍රියාව නවත්වලා එතැන පටන් ඇවිදගෙනයාම අරම්භ කරනවා, පාගමනින් ඇවිදගෙනයාම ආරම්භ කරනවා. මේ ඇවිදිමින් ඉන්න පොරුෂා නැවතහිතනවා මම දැම්මේ මොකක්ද කරන්නේ. මම ඇවිදිමිනිු ඉන්නේ. මම ඇවිදන්ට හොඳ නෑ. මම එක තැන හිටගෙන ඉන්ඩෝනි. කියල අදහසක් මතු කරගෙන ඔහු අර කලින් ඉරිියව්වක්ෂණිකව වෙනස් කරලා. එතනම නවතලා නැවතිලා හිටගෙන ඉන්නවා. මේ හිටගෙන ඉන්න පුරුෂයන් නැවතකල්පනා කරනවා මම මේ මොකක්ද කරන්නේ. මම හිටගෙනයි ඉන්නේ. මම හිටගෙනඉන්ට හොඳ නෑ. මම මෙතනින් වාඩි වෙන්්ඩෝනේ කියලා එතනින්ම බිම වාඩි වෙනවා. ඉන්න පුරුෂය කල්පනා කරනවා මම කුමක්ද මේ කරන්නේ මම මෙතන වාඩි වෙලා ඉන්නේ ම වාඩි වෙලා ඉන්න හොඳ නෑ මම මෙතන වැතිරෙන්්ඩෝන සැත පෙන්ඩෝනි කියලා බිම එහෙ මම වැතිරගන්නවා. පිනති මේ ආකාරෙන් මේ වේගෙන් දුවගෙනයමින් සිටි තැන ඉඳලා මේ බිම වැතිර තැන දක්වා. මේ ඉතා දැඩි ඉරියව්වක ඉඳලා ඉතා සියුම් ඉරියව්වක් දක්වා වෙනස් කරන ක්‍රියාමාර්ගයක් යම් තැනක සිද්ධ වෙනවන අ. ඒ වගේ ඒ විතර්කයන්ගේ විතර්ක මූලස්ථානය විතර්කය හටගන්නා තැන ඔබ සිහිකරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ අකුස්සල විතර්කයෝ වෙත්නම් ඒවත් ප්‍රහීන වෙනවය. ඒව විනාශයට පත්වෙන මද වෙනවය. ඒව ප්‍රහීනය වීමෙන් තමන්ගේ සිිත්ත සන්තාානය නැවතත් ප්‍රකෘතිත භාවයට තැම්පත් භාවයට පත්වෙනවය. සිත එකඟ භාවයට පත්වෙනවා අය අවසානයේ සිත සමාධිගත වෙනවක් කියලා. ඔන්න ඔය ආකාරෙන් පින්වත්නි හතරවෙනි ක්‍රමය බුදුරජණන් වහන්සේ දේශනාකොට වදාලා. පින්වත්නි ඔබ නැවත්ත මෙනෙහි කරලා බැලුවෝොත්, මේ ක්‍රම හතරෙන්ම අපි අදහස් කරේ බුදුරජණන් වහන්සේ. මේ භාවනාවේ යෙදෙන. ඒ පුරුෂයාට හෝ ස්ත්‍රියයට හෝ යම් ගිහි එක්ට හෝ පැවිත් දෙකුට හෝ ඒ එන්න අකුසල විතර්කයන් අපි කොහොමද මැඩලන්නේ කියන එකයි සඳහන් කරේ. පින්වති මේ ක්‍රම හතරම අසාර්ථක වුණොත්. ඔබ හිතන්නේ මොකක් කරයි කියලා බුදුරජාණන් වහන්සේ අපට කුමක් කරන්න කියලා අනු දැන වදාළ කියලද. පින්වත්න මේක මෙන්න මෙහෙම විදිහයට අපි හිතන් ඩෝනි. අපි කලින් උදාහරණය සටහන්ක සඳහන් කරා. රටක් රකින. ආරක්ෂක වලලු පහක් ඒ රටවටේට තියෙනවය සතුරෙක් එනවනං ඒ ආරක්ෂක වලලු එකින් එක බිඳගෙන ඕනි ඇතුළට ප්‍රවිශ්ට වෙන්ද. පින්න්නත්න මේ ආරක්ෂක වලලු හතරම බිඳගෙන මේ අකුසල විතර්ගය නැමැති සතුරා. මේ රට විනාශ කරන්න ඇතුළට පිවිසෙනවනං අන්තිම ආරක්ෂක වලල්ලේ ඉන්න සෙබලු කුමක් කළ යුතුද කියක මෙතන ඔබගේ සිතෙන් අහලබලන්ද. ඉවත්න්නේ මේ කටයුත්ත කෙතරම් අමාරුණත්. කෙතරම් දෂ්කරවනත් බුදුදහමේ බුදුරජාණන් වහන්සේ අවධාරන්නේ කරන්නේ ඒ කෙසේ හෝ ඔබ කළ යුතුයි. ඔබගේ සිත රැකගැනීම ඔබ කෙසේ හෝ කළ යුතුයි මේ අකුසල විතාර්කයන්ගෙන් සිත රැකගැනීම කළ යුතුයි. ඒ නිසා මේ පස්වන ක්‍රියාමාර්කය වශයෙන්. පස්වන ආර්ක්ෂක වලල්ලෙ සිටින සෙබලුන්ගේ ක්‍රියාවක් වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විතර්කයන්ගේ විතර්ක මූලස්ථානය ඔබ සිත් සහිකරත්ම අ අකුසල ධර්මියෝ ඒත් ප්‍රහාණයවෙන් නැත්තං කුමක්ද ඔබ කළ යුත්තේ නැවත නැවතත් ඒ අකුසල විතර්කයෝ පැන නැගමින් එනවන්නන් ඔබ කුමක්ද කළ යුත්තේ බුදුරජණන් වහන්සේ දේශනා කොට බදාලා. ඔබ යටිදතෙහි උඩු දත පිහිටවාගෙන. එකන්නේ ඔබගේ කටේ තියෙනවා දත් ඇඳ දෙකක්. දත් ඇදි දෙක එක මත එක පිහිටලත් තද කරගෙන හරි. දිවෙන් තල්ල පෙළමින් හරි ඒ ඇන දිව තල්ලට තබා තදකරගෙන යම් ආයාසයක් ගනිමින් හෝ කුසල් සිතිින් අකුසල සිත මැඩිය යුතුයි පෙළියයුතුයි කර බුදු හාමුදුරුවෝ දේශනා කරා. පි අද මේ ටිකක් අමුතු උදාහරණයක් ගේ කියලා ඔබට හිතෙන්ට පුළුවන් මේ දත් ඇන්දි දෙකක් එකට තද කිරීමක් දිවෙන් තල්ල තද කිරීමක් වගේ වෙනස් ඉරියව්වක් ඇයි බුදුරජණන් වහන්සේ මෙතන දේශනා කරේ පින්මති අපි මේ කාරණය ගැන ටිකක් සියම්ව හිතල බැලුවොත් කලින් සඳහන් කරපු කාරණ හතරදිහ අපිට බලනකොට පේනවා ඒවා ඔක්කොම තමන්ගේ සිත විතරක් පරිහරණය කරමින් ඇතා සිත යම් යම් තැන්වලට යොමු කරයමින් ගන්නා ආයාසියන් බවයි අපට පෙනෙන්නේ. එහි කය පිළිබඳ කිසිම සහභාගිවීමක් එතන දකිින්ට ලැබිෙන නෑ. හැබැයි පින්වත්නමි පස්වෙනි අන්ගයට එනකොට පස්වෙනි උත්සාහට එනකොට බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා. ඒ සිතෙන් ඔබ ගත්ත ක්‍රියාමාර්ග හතරම අසාර්ථක වුණොත්. ඒ සිතට, තමන්ගේ කයේශක්තිය හෝ එකතු කරලා ඒ කයිනුත්යම් වීර්යක් අරගෙන. අර සිතෙන් ගන්නා වූ ක්‍රියාමාර්ගයටයම් උදව්වක් ආයාසයක් දෙන්ඩ කියලා බුදුහාමුදුරෝ දේශනා කරා කියන එකයි අපිට මේකින් පෙනෙන්නේ. එනිසා පින්වත්න සිතින් ගන්නා ආයාසය අපි දත් මිටිකමින් හෝ නැත්තං මේ දිවෙන් තල්ල තද කරගෙනමින් හෝ මේ අකුස්සල විතර්කය කුසල් සිතින් පෙළන්ඩෝනේ. දමනය කරන්ඩ ඕනි පාලනය කර්ඩු කියල බුදු හාදුරු දේශනා කරා. එන්න එහෙම කරමින් හෝ ඔබ තමන්ගේ අකුසල විතර්කයට ක්‍රියාත්මක වඩ දෙන්ද පා කියලයි බුදු හාමුදුරුව අපිට දේශනාකොට වදාලි. ඒකටත් පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙනවා හරියට බලවත් පොරුෂයක් දුබල මිනිසෙක් හිසෙන් හෝ කඳින් හෝ අරගෙන බොහෝසේ පීඩා කරන්නේ යම්සේද. ඒ. කුසල් සිත නැමැති බලවත් පුරුෂයා අකුසල් සිත නැමැති දුබල මිනිසාව අරගෙන. හිසින් හෝ කඳින් හෝ අල්ලගෙන මැඩ පවත්වනවා වගේ තමන්ගේ කුසල් සිටින් අර අකුසල විතර්කය මැඩ පවත්වඩ කියෙයි පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ. අන්න එහෙම කරනකොට අනිවාර්යෙන් ඔබගේ අකුසල ධර්ම විතර්කයෝ වෙත් නම් ඒව ප්‍රහීන වෙනවය ඒව විනාශයට පත්වෙනවය එසේ ප්‍රහීනවීමෙන් තමන්ගේ සන්තානයම නැවත සිත සමාධගතව පිහිටනවය මනාවට තැම්පත් වෙනවය එකඟ භාවයට සමාධිගත භාවයට පත් වෙන කියලායි බුදු හාමුදුරෝදේශනාකය මෙැතන පින්වති බුදුරජණන්හස තවත් කරුණක් දේශනාකට වදාලා. තැන් මෙහෙම මේ ආකාර පහකින් මේ අකුසල විතර්කයෝ මැඩ පවත්වන පැවිද්දෙක්කහෝ වේවා ගිහි හෝ වේවා. ඔබගේ එහෙමෙනෙක් එහම නිතර තර පුරුදු කරනවාන මේ ආකාර පහක්ම ඔහුට කියනවා අපි අකුසල විතර්ක මාර්ගයන්හි පුරුදු කරනලද වශීභාවය තියෙනෙක් කෙනෙක් කියලා. පිනත් වශීභාවය කෙනෙක අර්ථය තමයි. අපගේ ග්‍රහණයට අත්කරගත්තා කියෙන අර්ථය. ඒකයන්නේ අකුසල්ල විතර්කයක් ආවාහම එය මැඩ පවත්වන ක්‍රමය අපි හොඳට පුරු්දු කරලා තියෙන්නේ. එහි පාලනය අපි අතටරගෙනයි තියෙන්නේ කියෙන අදහසයි එහි තියෙන්නේ. මෙහෙම කරන මහනෙක්කෝ වේවා, පැවිදෙකහෝ වේවා, ගිහිියක්කෝ වේවා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔහුට යම් විතර්කයක් කැමතිනම්, මෙිනෙහි කරන්න පුළුවන් ඒක සිහි කරන්ඩ පුළුවන් ඒවගේ යම් විතර්කයකට අකමැති නම් ඒ සිහි කර නොගෙන ඉන්ඩ පුළුවන් ඒසි නොකර ඉන්ඩ පුළුවන් මෙන මෙහෙම පින්වත්න මේ පංචවිද කාර පහකින් මේ ලෝබබ දේශ මෝහ කියන ලාමක අකුසල්ල විතර්කයෝ මැඩ පවත්වන භික්‍ෂුවක් වේනම්. ගිහි එක්හෝ වේනම්. ඒ ආකාරයෙන්ම සමතය වර්ධනය කරගෙන විදර්ශනාව කරා යොමුුවෙන යම් ශ්‍රාවකෙක් වේනම් බුදු හාමුදුරෝදේශනා කොට වදාලා. ඔහුට තමයි කියන්නේ තෘෂ්ණාව සින්දකෙනා කියලා. ඔහුට තමයි කියන්නේ සංයෝජනය උපුටා දැමපු කෙනා කියලා. පාලියෙන් සඳහන් වෙනවා පින්වත්න අච්චෙච්චි තන්හං ඔහු තමයි තෘෂ්ණාව සින්ද කියල කිව්වේ වාවත්තායි සංයෝජනං සංයෝජන උපුටා දැම්ම හු තමයි එ වගේම සම්මා මානනාභි සමයන් මැනවින් මානය දුරුකිරීමෙන් අන්තමකාසි දුකස්සාති දුක කෙලවර කලා කියලයි මෙන මේක සඳහන් වෙන්නේ. එතකොට පින්වත්න්නේ ඔන්න ඔය ආකාරයෙන් අකුසල විතර්කයක් සිතට පැනනැක් ගට පස්සේ කොහොමද ඒක ක්‍රමක්‍රමයෙන් ආකාර පහකින්. සිතින් මුලින්ම ආයාසයක් යොදලා එය අසාර්ථක වුණොත් අන්තිම වරවශයෙන් තමන්ගේ ශරීර ශක්තිය හෝ යොදලා මෙන්න මේ ආකාරයෙන් අකුසල විතර්කය මැඩ පවත්වල සිත සමාධිගත බහාවට පත් කරලා සමාධිය වැඩිච්ච සිත විදර්ශනාවට යොමු කරලා අවසානයේ ඒ නිර්වාණය කරා ගමන් කරන මාර්ග්‍යයි බුදු හාමුදුරු අපිට දේශනාකොට වදාලේ. මේ ධර්ම දේශනාවට අපි මාතෘකාකොට තබාගත්ත මාතෘකාපාට අපි සඳහන්කරේ අධචිත්ත මනුයුත්තයන භික්කවේ භික්කුණා පංචනිමිත්තානි කාලේන කාලන් මනසිකා තබ්භානි කලා පින්වත් මෙතැන අධචිත්ත මනුයුත්තයන අධිචිත්තං අනුයුත්තයන කියෙන අර්ථය තන තියන්නේ අධිචිත්ත කියලා කියන්නේ මේ සමතයක් හෝ නැත්තන් මේ සමත භාවනා අරමුණක් හෝ වඩන ක්‍රියාවට තමයි අධචිත්තය කලා කිය ඒ ගැන යම් ධ්‍යානභාවයක් ධ්‍යාන සහකත බව යම් සිත තියනවන සමාධිමත් බවක් සිතක තියෙනවනං ඒතා සිත්තලට අපි කිෙනවා අධිචිත්ත කියලා. එතකොට මේ ජානමාර්ගය සමතය වඩ කැමති කෙනෙක් ඉන්නවනං මෙන්න මේ කාරණා පහ නිතර නිතර පුරුදු කර්ෝඕනි කියලා බුදු හාමුදුරෝ දේශනා කරේ. පින්වත්න මේ සූත්‍රය භික්‍ෂූන් වහන්සේට දේශනා කරත්. ඔයත්ත හිතල බලන්ඩ ඔය ඇත්තන්ගේ ගෘහජීවිතයේ. ඉදි එතා ජීවිතයට මේ කාරණ පහා ට ොමු කරඩ බැයිද කියලා ඔබේ සිතට මෙමන් අකුසල සිතක් නැත්තං මේ වගේ දෘෂ්ට සිතක් ඔබේ සිතට එන්නකොට දෘෂ්ට සිතිවිල්ලක් ඔබේ සිතට එනකොට අපිට බැයිද ඒ දෘෂ්ට සිත පැත්තකට දාලා අර මුලින් පළවෙනි පියෝර වගේ හොඳ සිටිවිල්ලක් මෙිනහි කරන්න එතකොට අර දුෂ්ට සිත ඔබගින් පලායන්නේ නැද කියලා හිතල බලන්න්න ඒ වගේම ඔබට දුෂ්ට සිතක් සිතට සිටිවිල්ලක් සිතට ආාවට පස්සේ දෝෂයේ ඔබ පරික්ෂාකරොත් මේක හොඳ නැති දෙයක් මේක අකුසලයක් මේක වරද සහිත දෙයක් සාවද්්‍ය දෙයක් මේ කරොත් නං දුක් විපාකයක් මයි අනිෂ්ට විපාකයක් මයි ලැබෙන්න්නේ කියලක සිහිකරොත් ඔබට බැරිද ඒ දෘෂ්ට සිටිවිල්ලෙෙන් මිඳෙන්ට කියල කල්පනා කරන්න ඒ වගේම එවැනි දුෂ්ට සිතිවිල්ලක් ඔබේ සිතටාවෝත් ඒ මොහොතකට සිහි නොකර හිටියනං අර දුෘෂ්ට සිතිවිල්ලේ තීව්‍රතාවය අඩුවෙලා ඒක නැතිවෙලා යන් නැද්ද කියලා ඔබ හිතල බලන්ඩ පටිනවා.ඒ වගේම පින්වත්නි ඔ දුෘෂ්ට සිටිවිල්ල කොහෙන්ද පැනනගින්නේ. ඒ මූලස්ථානයට සිත යොමුකරොත්. අර සිතිවිල්ලේ තීව්‍රථාවය අඩුවෙලා ඒය ඔබගින්, නැතිවෙලා යනවා කියලා ඔබට සිතෙන්ඩ අනිවාරෙන්ම සිටිය යුතුයි. අන් ඒ ආකාරෙන් අවසාන වශයෙන් මේ පස්වැනි ආකාරය බුදුරජණන් වහන්ේ දේශනා කරේ. පින්වත්නිි ඔබ ගිහිජීවිතේ ගත කරන ගිහෙක් නම් යම්. ලාමක අකුසල සිටවිල්ලක් ඔබේ සිතට පැනනැගුණොත් ඔබ දන්නවනම් මේ සිතිවිල්ල කෙසේ හෝ මැඩ පැවැත්විය යුතුයි කියලා අර ඔබේ වචනයෙන් කියනව නං දත්මිටි කාගෙන හෝ දතින් දත පෙළමින් හෝ දිවෙන් තල්ල තදකර ගනිමින් හෝ ශරීර ශක්තිය යොමු කරමින් හෝ කෙසේ හෝ එය මැඩලනවා කියන අර්ථයෙන් එයින් දුරුවෙන්ඩ ඔබ උත්සාහ කළ යුතු නොවේද කියලත් ඔබේ සිටින් අහල බලන්ද. මෙන මේ කරුණු පහ පින්වත්න ගිහි ජීවිතයටත් මෙන මේ ආකාරයෙන් අදාළ කරගඩ බැරිද කියන එක කල්පනා කරඩ වටිනා. ඉතින් මීට වඩා පින්වත්නි අපි මේ ධර්මදේශනාව දීර්ග කළන්ඩ බලාපොරොත්තු වෙන්නේ. ඔබ මේ ධර්මදේශනාවට හොඳට ඇහුම්කන් දුන්නන්නං. ඔබ අනිවායෙන් ඔබගේ ගිහිජීවිතයටත් මේ කරුණු පහ සම්බන්ධ කරගෙන මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා බලන්ඩ පින්වත්න්නේ. බුදුරජාණන් වහන්සගේ ධර්මදේශනාව, දේශනාව ධර්මය සඳහන් වෙන්නේ. පොතින් කියවල බලල කටපාඩං කරගෙන නිකං ඉන්දනෙමෙයි. ඒ කරුණු? තේරුම් අරගන යෝනිසෝ මනසිකාරයෙන් නිතර නිතර මිනෙහි කරලා, ඒවා ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන. ඒවා ක්‍රියාත්මක කරලා බලන්ඩ සන්ධිට්ටික ප්‍රතිපඵල නැත්තං මිලෝදීම ප්‍රතිඵල ලැබෙන් ඇද්ද කියලා බලන්ඩ වටිනා. පින් අත්ේ ඒ නිසා අපි මීට වඩාමි ධර්මදේශනාව දීර් කරන්ඩ බලාපොරොත්තු වෙන්න. යම් කරුණක් අවසාන වශයෙන් සිහි කරලා. අපි මිධර් දේශනාව අවසාන කරනවා. පින තැබි කලින් සඳහන් කරා මේ සමස්ත බුද්ධ ධර්මයම යොම වෙලා තියෙන මොකක් සඳහාද. ඒ නිර්වාණ ධර්මය සඳහායි. ඒක බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍රවල සඳහන් කරනවා. ඒ තං සන්තං, ඒතං පනීතං. මේ ශාන්තයි මේ ප්‍රණීතයි යදි දං සබ්බ සංකාර සමතෝ. සියලු සංස්කාරයන්ගේ සංසිඳීම මහා සැපතක්. සබ්හෝපති පටිනිසක්ගෝ සියලු උපදීන් අත්හැර දැමීම මහාශාන්තියක්. තන්හක්කයෝ තන්හාව ශයකිරීම මහාශාන්තියක්. විරාගෝ නොවැල්ම නම්මූ විරාගේයටයි යොමුවෙන්නේ. නිරෝධෝ නැවැත්ම නම් වූ නිරෝධයටයි යොමු වෙන්නේ. නිබ්බානං නිවීම නම් නිබ්භානයටයි යොමු වෙන්නේ. එහෙ නම් පින්වත්න. අපි මනොවාද තේරුම් ගතයුත්තේ මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය අකාලයේ විනාස කරගන්න ඇැතුව. අකාලේ ගතවෙන්ට දෙෙන් නැතුව අපිට පුළුවන් ආකාරයෙන් ඔබගේ මට්ටමින් තමන්ට හැකයාකාරයෙන් මෙ නිර්වාණ මාර්ගය ආරම්භ කළ යුතුයි. තමන්ට හැක අයුරින් පටන් ගණ්ඩෝනෙ. ඔබ ගිහි එෙක් නං ඔබ ගිහිජීවිතය හින්ඳගෙන මේ ගමනේ යෙදෙන්ඩෝනෙ. ඔබ පැවිද දෙක් නං මෙ අහන සාමීන් වහන්ස කෙනෙක් මේ ධර්මය අහගඩන්නවනං. පැවිදිජීවිතයට පත්වෙච්ච ඔබත් ඒ ආකාරයෙන්ම මේ තමන්ට ලැබිච් අවස්ථාව. උපරිම ප්‍රෝජන නිලාගණ්ඩෝනිි කෙළයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. ඔන්න ඔය ආකාරෙන් පින්වත්න අද ධර්ම දේශනාව මාතෘකා කොට ගත්ත විතක්ක සන්ඨාන සූත්‍රයේ, බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළේ. යම් භික්ෂුවක් මේ සමත භාවනාවක යෙදෙනකොට අකුසල අරමුණක් ඔබේ සිතට ලෝබදේශමෝහ මූල්ලික සිතක් කොහොමද අපි, අකු සැල විතර්කයක් ඉපදුනොත් එයින් මෙදනාකාර පහකුයි දේශනාකොට වදාලි. ඒ නිසාම ධර්මදේශනාවේ මුල ඉඳන් අගදක්වා ඔබ සාදානම් අහගෙන හිටියනං. ඒ ධර්මදේශනාවෙන් අපි සඳහන් කරපු කරුණුසිියල්ලම ගිහි ජීවිතයකට අදාළවෙන්නේ කොහොමද පැවිදි ජීවිතකට අදාළවෙන්නේ කොහොමද කියලා ඔබට තේරුම් යන්න තැයි කෙලා අපි විශ්වාස කරනවා. ඒ නිසා පින්වත්න මේ ධර්ම දේශනාව අපි මෙතකින් අවසාන කරනවා. සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී ශද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලැබිය යුතු ආනිසංසයන් හේතු ගොටගෙන මෙලොවෝ පරලොව සියලු සැපහා කෙලවර, ජාත්‍යදී දුකින් මිදුණු පරමශාන්ත, අමාමහා නිවන් සැපතත් ලැබේවා. තෙරුවන් සාධසාධසාෝ අවසරයි ස්මිට් වහන්සේ අද ධර්මදේශනාවේ දායකත්වය පළ බඳවස හිපත් කරන්නට. මීට වර්ෂයකට පෙර කොවි රෝගය වලදීමෙන් හදිසේ පරලෝ සැපත් වූ ලොකුගේ සිරිමා විජේසූරය භාරරයාාවට සොයිරයට නිවන්සෝ පැතිීමට මීට වර්ෂය නවේකට පෙරපරලෝ සැපත් ගනය ගොඩගේ තිස්සවතිී රුද්්‍රගෝ ආද්‍රණිය මෑණයන්ටත් මීට වර්ෂ විසි දෙකකට පෙර නැසේගිය ලොකුගේ දුන් හෙන්දරුයි පේදාස විජේසූරයේ ආදරබරපය අනන්ටත් වර්ග පරම්පරාවේ නැසේගේ සිලිම ඥාති සමූහයට අත්පින් අනමෝදන් කිරීමට සුජිවත්වාසේකරන සුල දිනාටම නිදුක් නීරෝගේ සුව චිරජීවනය ප්‍රාර්ථනාව න්නතුව දායකත්වය දරන්නේ. වාදදුව මොල්ලිගුඩ පදංචි ස්වම්පපුලුෂාාවන ජීවි තිෙලකරත්න පෙරේරා පුතාවන ජීව චන්දිිම පෙරේරා, ශාන්තිගුණ සේකර ලා නි විජේසුවරය. සරෝජා විජේසූරය යන සහෝදරයන් තිදෙන බෑනනුවන් වන කැශිය සිල්වා ලාල් දෙගම්බට ඇතුු දර මුණුපුර මිනිිබෙරියන්වෙසේ. TAD ආ රත්න ජෑතිලික පියාණන් පරලූ සපත්වේ අද දිනට වස රටක් පිරිමණනිමෙත්තෙන් පින් අනුමෝධන් රීමට සුජිවත්ව ආසේ කරන RP හාමිනෝනා මෑණියන්ගේ දදස්වෙසි දෙක අගෝස්තුෝ දෙවෙන දිනට ඒදුණු ඇසු දෙවන ජන්මධදින නිමත්තෙන් දිර්ඝාවිශෂ ප්‍රාර්ථනා කිරීමට මෞ්පිය දෙපශයේම ංශානු ගතවම මේගේ සිිුම් ඥාතීන්ට පින්ගන මෝදැන් කිරීමට සුජිවත්වාසේ කරන පවලේ සිුරදිනාටම සිත් ප්‍රර්ථනාවවැෙන්යුතුව ධර්ම දේශනාවේදායකත්වයේ දරන්නේ. පරලූ සැපත්තුූ DADR රත්න ජෑතලක මහත්මාගේ ප්‍රෙබබිරිඳ චන්ද්‍රකා ජැයතලක ඇතුළු ම පවලේ ලුතිනා. බෝරුග්ගමුවේ විසූ පලූ සපත් පාර්ශාලාචාරණ, PN සුද සිංහමෑනයන්ට, විදුහල්පති, DA Jෝන් සිංයෝපයානන්ට මඩිතියවල විසූ පරලෝ සපත් සෝමාවතයේ නාකාරමෑණයන්ට ේ.ජ. එඩවින් මුදලාලිපියානන්ට පිංහනමෝදන් කරන්නේ සුජාතාරීරත්න පුෂ්පාතෙන්න්නකෝන් දේනියන්, Bරත්න තිලක්තෙන්න්න කෝන් බෑනාවවරු ඇැතුළ දරු මුණුපුර මිනිිෙරියන්. සුජවත්තු සෙන් ු නෑහිතමිරන්ට නිදුක් නීරෝගීසව චරිජීනියත් ප්‍රර්ථනා කරසිරෙනවා. මොරුන්තුඩුව කළුතර පාර අංක හතලිස් අටනිවසේ පදිංචි ප්‍රේමලතා මානනපපෙරුම අම්මාට සහ. කොද හනප පෙරම සෝවරිරයට පන්දින සැරර්ම වෙනුවෙන් නීරෝගී සුවයේ ප්‍රාර්තුනා කිරීමට, තෙවසරකට පෙරපරලෝ සපත්තුූ බියලෙට් මානපපෙරුමපියයාාන්ට පින් අන ෝදන් කිරීමට, පවුලේ සිලදිනාටම නිදුක් නීරෝගී සුවයේ ප්‍රාර්ථනා කිරීමට, සංසාරයේ මේේගේ පින් ප පොතුවෙන් සිටින සිලු නෑහිතමතුරන්ට පින් අු ෝදන්කොට නිවස පාත්ුණාව ව දයිකත්වවෙ දරන්නේ මොන්තුඩුව කළතර පාරේ පදිංචි. J.ස් ප්‍රේමලතා මානපිරම මහත්මිය පුතා දේනිය ලේලිය බෑනවරුහ දරු මුණුපුරන් ඇතුළු එම පවු් ලේසිලු දෙනා. රමුක්ඛන වැලිගමුයේ පදිංචිවසට දෙදහස් දහත් වනේ අගෝස්තු දාහත්වන දින පරලෝසපත් වූ, එම් R බණ්ඩාර මැනිකේ මෑණියන්ටත් දෙදහස් නවේ මැයි එකොළොස්ව වන දින පරලෝ සපත්තු වූ එ එම් සුදු බණ්ඩාපානන්ටත්. සසරදුකින් විිදී ක්මන් භවයකදීම තුන් නිවංසුවයේ සැලසේවා ප්‍රාර්ථ කිරමු දෙෙසාත් මහරංගල්ලේ පදිංචුවසිට වසරතෙස් පහකට පෙරපරලෝ සපත් වූ, ජීවි පොඩිමැනිකේමෑණයන්ටත් වසරදා හතරකට පෙරපරලෝ සපත් ව, කගේ එම් අප හාමේ පානන්ටත්. සසරදුකින් විදී නිවන්න අවබෝධය ප්‍රාර්ථනා කිරීම, දෙ පාර්ශව ම හ පරාත්තු පින් ා පොත්තුවෙන් සිරන ල්ම ඥාතිහිත මිත්‍රවාදීට පිහනමෝදන්කිීමට සුජිවත්තු සිරිණ සහෝදර සහෝදරියන්ට ඥාතිහිත මිත්‍රවාදයින්ට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනාවෙන් දායකත්තුවේ දරන්නේ. සන්ධ්‍යානය කුමාරයේ මාරසිංහ සමඟගේ ජයතලක යන එම පවුල් ේසිරු දෙනා. පොල්ගහවෙල තලවත්තේ ගෙදර මල්වත්තේ පදිංචිව සිට මීට වසර කොළහකට පෙරපරලෝ සපත්, HK. සරත් හිෙත්‍යාරච්චේ ධෑබර පුතුුණුවන්ට සහෝදරයායටට පින්හනමෝදන් කිරීමට, මීට වසර දහයිකට පෙරපරලෝ සපත් HKඇ සිියෝ ධෑබර ස්වාම්පුරෂාට පියානන්ට පිංහණමෝදන් කිරීමට, හෙට්ටිපොල අමෝගෙදර, ගලාගම පදිංචුව සිට මට වසර පහකට පෙරපරලෝ සපත්, DL සිනරත් අමරසිහ දාෑබර මයිනන්ට පින් අනුමෝධන් කිරීමට. ඔසර දුළහකට පෙරපරලෝ සපත් ආර සීලවී ෑනියන්ට මිත්තනයට පින් අනුමෝදන් කිරීමට වසර නොයෙකට පෙරපරලෝ සපත්, ඩ කාන්තී ධෑබට සහෝදරියට මෑනියන්ට පින් අනුමෝදන් කිරීමට ට වසර හත් වනකට පරපරලෝසපත් මලු සිංෝ සහෝදරයාට පියානන්ට පංහන මෝදන් කිරීමට වසර විසි අටකට පෙර පරලෝසපත් ගුණසෝම ආයයක් පෙරුම ධෑබර පුතුුණුවන්ට සහෝදරෑට පින්හන මෝදන් කිරීමට දායකත්වය ගෙන කටයුතු කරන්නේ පොල් ගහවෙල තලවත්තේ ගෙදර මල්වත්ත පදිංචිඒ කුණාවතේ මහත්මය එබෙන් පල ස ජවත් ෙන් සුද නාටම දුක් නීරෝගගේ ස චරිරජීවන යක් ප්‍රාර් ර සිරෙන. දැන්පු යන ෝදාව සඳහා ගෞරණය දේශ ැනන් වහසේ ආරාධනය. හොඳ පින්වත්නී ධර්මදේශනාවට සවන්දීමේ කුසලයෙන් සහ ධර්මදේශනා පැත්වීමේ අප අත්පත් කර ගත්තාව එස්සියලුම් කුසල සම්බාර ධර්මෝ පළමුකොටම මේ රටත් ජාතියක්ත් සම්බුන්ධ වාසනයක් ආරක්ෂා කරල බන්නාව එස්සලම සම්ය දිෂ්ඨික දෙවිදේවතාවන් වහන්සේලා අනමෝදන්බේවා පතන්නාව බෝධියකින් නිවන්දකිත්වා කියල සාධ කියල ප්‍රාර්ථනා කරන්න. එවගේම සියලුම කුසල සම්බාර් ධර්මයන්ගේ ආනුභාවයෙන්. ඔබ නමින් මියපරලවයන්ට ේදනාව සියලුම ඥාතිහිතමිත්‍රාදීන්ට ඒ පින් අනුමෝදන් වේවා. දුකට පත්ස්ථානක සිටි නම් සැපැඇති තැන්ගලට පත්වේවා අවසානයේ පතන්නාව බෝධියකින් නිවන්දකීවා කියලත් සාධ කියල ප්‍රාථනා කරන්න. ඒගේ රටවෙනුවෙන් දිවිපපුදූ සියලම රණවිරුවන්ට එවගේ සටනේදී ආබාධිද වූ සියලම රණවරුවන්ට මේ පින් එකසේ අනුමෝදන් වේවා දුකට පත්ස්ථානයක සිටී නම් සැපෑති තැන්වටට පත් පේවා පතන්නාව බෝධියකින් නිවන් දකිත්වා කියෙල සාධකල ප්‍රාර්ථනා කරන් සුජීවත්ව සිටී නම් නිරෝගී භාවය චිරජීවනය ලැබේවා කෙලත් අප්‍යයාසිර්වාද කරනවා. ඒවගේම් අවසානයේ සුජීවත්න සිටිනාා පසිියලම දෙනාට මෙක් කුසල සම්භාර ධර්මියයෝ එකසේ උපනිශ්‍රය වේවා, මෙලවජීවිතය සාර්ථක වේවා, පළවජීවිතය සාර්ථක වේවා. අවසානයේ පතන්නාව බෝධියයකින් නිවන්දකීවා කියලත් සාධ කියල ප්‍රාර්ථනා කරන. එවගේ අකනිටාවේ සිට අවීචයදක්වා යම්තාක් සත්ව කෙනෙක් මේ කුසල සම්භාර් ධර්මයෝ අනුමෝදන් වවිම් කැම්තිනම් අනුමෝදන් වෙත්වා පතන්නාව බෝධියයකින් නිවන්දකීවා කියලත් අප්‍යාශිර්වාද කරනවා. ආකා සට්ඨාච බොම්මට්ටා දේවානාගා මහිද්දිකා, ප්ඥන්තං අනුමෝදිත්වා චිරං්‍රක් හංතු සාාසනං ආකාසට්ඨාච බොම්මට්ටා දේවානාගා මහිද්දිිකා, ප්ඥන්තං අනුමෝදිත්වා චිරං්‍රක් හංතු දේශනං ආකාසට්ඨාච බොම්මට්ටා දේවානාගා මහිද්දිකා. උන්්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කංතුතුං සදා සාධෝසාධසාදෝ. එම ධර්මානු ශාසනාව පැවත්වූයේ හොරන පොකුණු විට සඳවිමල සේනාසනවාසේ, දර්ශනපතිපූජනීය මහරගම ආනන්ද ස්වාමීන්ත්‍රණ් වහන්සේ. වහසේ සිදු කරන ශාසනිකටයුතු වදදිෙ මත්ත සිදදු රීමටන් වහන්සට නිදුක් නීරෝගීසු චරිජිවනේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්තම. සාධූ සාධෝ සාධෝ ඔබට ඒම ධර්මදීේශනාවේ සංත තටියකෝ කැට් පටියක් ලබාගත හැකයි කතා කරන්න බින්දුව එකයි එකයි තියැයි හත් සිදහය යසුත් දෙක දුරකතනන්කේට. බ ධර්ම දේශනාවක දායකත්ව ලබාගන්නේ නම් කතා කරන්න බිදුුවඒකයකයිත් දෙකයි හැටනොවයයි හැත්ත එකයි හතලිහ දුරකතනාන්කට ඔබට තෙරුවන්සරණයි